අපි කතා කරන්න යන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ 13 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවය යාන්ත්‍රීකරණය කියන පාඩමේ 3 වෙනි පාඩමත් එක්ක. ඒතර අද දවසේ අපි කතා කරනවා දුවේ පුතේ බිඳු හා විසිරි ජල සම්පාදන පද්ධති සම්බන්ධයෙන්. හොඳයි. එතකොට මේකට අදාළ නිපුණතාවය තමයි 13 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවය. ඒ කියන්නේ යාන්ත්‍රීකරණයේ සූදානම. ඒ වගේම අද කතා කරන නිපුණතා මට්ටම තමයි බිඳු සහ විසිරි ජල සම්පාදන පද්ධති. ඒ කියන්නේ එකේ දෙක නිපුණතා මට්ටම. හොඳයි. ඊළඟට අපි බලමු දුවේ පුතේ අද දවසේ අපි මොනවද පාඩම කතා කරාට පස්සේ ලබා ගන්න ඉගෙනුම් ඵල කියලා. පළවෙනියෙන්ම අපි බිඳු ජල සම්පාදන සම්පාදනය කියන එක නිර්වචනය කරනවා. ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක අංග අපි හඳුනා ගන්නවා. ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක් නිසි ලෙස ස්ථාපනය කරන ආකාරය අපි විස්තර කරනවා. ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක් නිසි ලෙස ස්ථාපනය කිරීමේ හැකියාව අද දවසෙන් පස්සේ ඔබ ලබා ගන්නවා. එතකොට මෙන්න මේ ඉගෙනුම් ඵල ටික ලබා ගන්න මෙන්න මේ මාතෘකා අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බලන්න පළවෙනියෙන්ම අපි කතා කරනවා බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ මොකක්ද? ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක අංග මොනවද? ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක් නිවැරදිව ස්ථාපනය කරගන්නේ කොහොමද කියලා අද අපි කතා කරනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් කියලා කියන්නේ කියලා. එහෙම නැත්නම් මොකද්ද මේ බිඳු ජල සම්පාදනය කියන්නේ කියලා. පුතේ බිඳු ජල සම්පාදනය කියලා කියන්නේ මයික්‍රෝ ඉරිගේෂන් එහෙම නැත්නම් ශුද්ධ ජල සම්පාදන පද්ධතියට තේන පළවෙනි ආකාරය. එතකොට බිඳු ජල සම්පාදන පද්ධතියද අපි කරන්නේ පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක ගලා යන ජලය ජල විමෝචක තුලින් ජල විමෝචක භාවිතා කරලා බිඳු ආකාරයට, ඒ කියන්නේ බිඳුව බිඳුව බැගින් ශාක වෙත ලබා දෙන ක්‍රමවේදය. එතකොට මේ වෙනකොට ලෝකයේ විශාල වශයෙන්ම ජලය කාර්යක්ෂම භාවිතා කරන්න, ජලය අපතය අනේක වළක්වා ගන්න බිඳු ජල සම්පාදනය බහුලව භාවිතා කරන ක්‍රමවේදයක්. ඉතින් එහෙනම් අපි මේ ගැන වැඩිදුරටත් කතා කරමු. හොඳයි. අපි බලමු එහෙනම් මුලින්ම මොනවද බිඳු ජල සම්පාදන පද්ධතියක අඩංගු වෙන්න උපාංග කියලා. මොකද මේ උපාංග සම්බන්ධ දැනුම ඔබට නැති වුණොත් ඉදිරියට මේ පාඩම තේරුම් ගන්න අමාරුයි. ඒ හින්දා අපි නිවැරදිව ස්ථාපනය කරන්න, ඒ වගේ නිවැරදිව නඩත්තු කරගන්න, නිවැරදි ප්‍රයෝජනෙ මතන් නිවැරදි ඵල ප්‍රයෝජනෙ ලබා ගන්න නම් අපි අංග පිළිබඳව හොඳට දැනගෙන ඉන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි බලමු මොනවද බිඳු ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන අංග කියලා. එතකොට පුතේ මෙන්න මේක බොහොම වැදගත් ස්ථානයක්. බලන්න පළවෙනිම අපි කතා කරනවා ජල පොම්පේ. ජල පොම්පේ කියන්නේ එක ප්‍රධාන අංගයක්. ඊළඟට බිඳු ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන පාලක ඒකකය කියලා තැනක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන පාලක ඒකකය තුල පුතේ තවත් බහුලව ගොඩක් උපාංග තියෙනවා. එතකොට මේ උපාංග ගැන මොනවද කියලා ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි තුන්වෙනි ප්‍රධාන පද්ධතියේ තියෙන ප්‍රධාන කොටස තමයි ප්‍රධාන හා උපප්‍රධාන නල පද්ධති. එතකොට මෙන්න මේ නල පද්ධති වලත් භාවිතා කරනකොට අපි මොන වගේ දේවල්ද අපි අනුගමනය කරන්න ඕනේ කියන එක අපි ඉස්සරහට කතා කරනවා. ඊළඟට අපි පාර්ශ්වික නල පද්ධති බිඳු ජල සම්පාදන පද්ධතියක අඩංගු වෙනවා. අවසාන වශයෙන් විමෝචක එහෙම නැත්නම් ඩ්‍රිපර්ස් බිඳු ජල සම්පාදන පද්ධතියක අඩංගු වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු දුවේ පුතේ මේ එකිනෙක කොටස ගැන වෙන වෙනම කතා කරලා බලමු. මොකද මේ එක් එක් කොටස ගැන හොඳ දැනුමක් තිබ්බොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ ක්‍රමවත් බිඳු ජල සම්පාදන පද්ධතියක් නිර්මාණය කරගන්න. හොඳයි. එතකොට පළවෙනි කොටස එනං ජල පොම්ප ගැන අපි කතා කරලා ඉමු. හොඳයි. මේ බලන්න ඔන්න පළවෙනි රූපයෙන් දක්වලා තියෙන්නේ පොම්පය. එතකොට මේ තියෙන ජල පොම්පය සහ ලිඳ. එතකොට මෙන්න මේ කොටස පුතේ අපි කියනවා එතකොට ප්‍රධාන පාලක ඒකකය කියලා. එතකොට මං ඉස්සලා කියපු දෙවෙනි කොටස තමයි ඔය ප්‍රධාන පාලක ඒකකය. හරි. මෙන්න මේ තුන්වෙනි ලයින් එක එහෙම නැත්නම් ওই රතු පාට ඊතලෙන් දක්වලා තියෙන දුවේ පුතේ ප්‍රධාන නලය. ඒ වගේම මේ රතු පාට ඊතලෙන් දැක්වේ උප ප්‍රධාන නලය. එතකොට ප්‍රධාන නලය සහ උප ප්‍රධාන නලය ওই විදිහට යනවා. එතකොට උප ප්‍රධාන නලයේ ඉඳලා දෙපැත්තට යන මෙන්න මේ නල පද්ධති ටිකට අපි කියනවා පාර්ශ්වික නල පද්ධතියක් කියලා. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු
මෙන්න මේ පාර්ශ්වික නාල වලට සම්බන්ධ කරලා තියෙන මේ කළු තිතක් වගේ දක්වලා තියෙන කොටස මොකද්ද කියලා. ඔන්න ඔය කොටස තමයි පුතේ. ඒතකොට බිඳු ජල සම්පාදන පද්ධතියක වැදගත්ම කොටස. ඒවට අපි කියනවා විමෝචක කියලා. එතකොට මෙන්න මේ රවුම ඇතුලේ දක්වලා තියෙන්නේ විමෝචකය. එතකොට විමෝචක ආකාර කීපයක් තියෙනවා දුවේ පුතේ මම ඉස්සරහට කතා කරනවා. හැබැයි මෙතනදි දක්වලා තියෙන්නේ නල වලට පිටතින් සවි කරන්න පුළුවන් විමෝචකය. අපි ඉස්සරහට තවදුරටත් ඒ ගැන කතා කරමු. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි පුංචි වීඩියෝ වැඩසටහනක් බලලමිමු කොහොමද මේ බිඳු ජල සම්පාදන පද්ධතියක කොටස් හඳුනාගන්නේ කියලා. බලන්න. එතකොට ඔන්න ඔය පළවෙනියම දක්වලා තියෙන්නේ සයික්ලෝන් ෆිල්ටර් එක. ඊට පස්සේ අපිට තියෙනවා වැලි පෙරණය. ඊට පස්සේ ෆර්ටිලයිසර් ටැංක් එකක්, ඒ කියන්නේ පොහොර ටැංක් එකක් සහ තවත් පෙරණයක් තියෙනවා. ඒ වගේම වායු නිදාස් කිරීමේ කපාට තියෙනවා. ප්‍රධාන නලයක් තියෙනවා. ඒ වගේම උප ප්‍රධාන නල වලට යනවා. උප ප්‍රධාන නල වලින් පාර්ශ්වික නල දිගේ පැල වලට ගමන් කරනවා. දැන් මේ වතුර පාර එන්නේ අපේ වැලි පෙරණයට. එතකොට ඔන්න ඔය වැලි පෙරණයට ඇවිල්ලා වැලි පෙරණයෙන් පෙරිලා යන ගමන් අපිට පොහොර ටැංකිය හරහා ගිහලා එතනින් පොහොර දෙන්නත් පුළුවන්. ප්‍රධාන නලයට එනවා. දැන් ප්‍රධාන නලයට ඇවිල්ලා ඔන්න ප්‍රධාන නලයේ දිගේ ගලාගෙන යනවා ජලය. එනකොට වායු රික්තක තියෙනවා නම් නිදහස් කරනවා. ඊට පස්සේ ප්‍රධාන නලයේ දිගේ ඉදිරියට ජලය ගලා යනවා ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ උප ප්‍රධාන නලයේ දිගේ ඇවිල්ලා උප ප්‍රධාන නලයෙන් දෙපසට විහිදෙන පාර්ශ්වික නල ඔස්සේ මේ ජලය ගලාගෙන ගිහිල්ලා විමෝචක ඔස්සේ ඔය හිටවල තියෙන පැලවලට බිඳුව බැගින් ලබා දෙනවා. එතකොට ওই විදිහට තමයි බිඳු ජල සම්පාදන පද්ධතියක කොටස් ටික ඇති වෙලා තියෙන්නේ. ඔන්න දැන් ඔයා ගන්නට පැහැදිලිව පේනවා පැලේ මුලට බිඳුව බිඳුව බැගින් ජලය නිකුත් කරනවා. හොඳයි. එහෙනම් පුතේ අපි ඔය කතා කරපු කොටස් ටික ගැන වැඩිදුර අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපිට එන ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙනම් අපි පළවෙනිම බලමු ජල පොම්පය ගැන. බලන්න ඔය රූපේ තියෙන්නේ සාමාන්‍ය ජල පොම්පයක්. මම මේ ජල පොම්පේ දැම්මේ ඇත්තටම පාසල්ට එවලා තියෙන ජල පොම්ප ඔය වගේ ජල පොම්ප වලට දැකලා ඇති. එතකොට අති විශාල බිඳු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරනවා නම් අක්කර ගානක අපිට ওই ජල පොම්පේ මදි වෙන්න පුළුවන්. ඒ වුණාට අපේ ස්කෝල වලට එවලා තියෙන ওই ජල පොම්පෙන් පුතේ සාමාන්‍ය ප්‍රමාණයේ බිඳු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරගන්න පුළුවන්. අපි බලමු මේ වගේ ජල පොම්පයකින් මොනවද කරගන්න පුළුවන් කියලා. එතකොට හැබැයි ජල පොම්පයක් භාවිතයේදී පුතේ මෙන්න මේ කරුණු පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. බලන්න ජලයේ පීඩනය ඒකාකාරී තත්වයකින් පවත්වා ගැනීමට සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයක් අපි භාවිතා කරන්න ඕන. එතකොට කේන්ද්‍රාපසාරී පොම්පයකින්ම තමයි ජල අපි බිඳු ජල සම්පාදන පද්ධතිය සාමාන්‍යයෙන් නඩත්තු කරන්නේ. පිස්ටන් පොම්ප භාවිතා කරන්න බෑ දුවේ පුතේ. ඊළඟට බලන්න මෙන්න මේ වාක්‍ය. මේක ඉතාම වැදගත් වාක්‍යයක්. ජල පොම්පේ කාර්යක්ෂමතාව 50%කට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මොකද්ද මේ ජල පොම්පේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ? ජල පොම්පයක කාර්යක්ෂමතාව තීරණය වෙන්නේ අපි මිලදී ගන්න අවස්ථාවේදීද? එහෙම නැත්නම් කාර්යක්ෂමතාව අඩු වැඩි වීම අපි විසින් කරගන්න දෙයක්ද? මේ ප්‍රශ්න වලට උත්තර නැත්නම් බිඳු ජල සම්පාදන පද්ධතියක් අපිට ගොඩ නගා ගන්න බෑ. සාමාන්‍යයෙන් ජල සම්පාදන පද්ධතියක් අපි නොදැනවත් සැලසුම් කරනකොට කරන ලොකුම වැරද්ද තමයි දුවේ පුතේ පොම්පය අපි කලින්ම අරන් ඉන්නවා මිලදී ගන්නවා. එතකොට ඒ ගන්නකොට අපි හෝස් පවර් එක. එහෙම නැත්නම් ඔය කට්ටිය අහලා තියෙනවා හෝස් පවර් භාගයේ 1-2 කියලා ඔහොම ජල පොම්ප තියෙනවා. අපි සාමාන්‍යයෙන් කඩේ මුදලාලිගෙන් අහලා මේකට කොච්චර තරද්ද කියලා ඉතින් හෝස් පවර් 1-2 මෝටරයක් මිලදී ගන්නවා. ඕනේ වැඩකට ඇතිනි කියලා. හැබැයි දුවේ පුතේ එහෙම ගත්තම මුලින්මත් සල්ලි වියදම් වෙනවා. ඒ වගේම අවසානයේදී විදුලි බිල වශයෙන් වක්‍රාකාරවත් අපේ මුදල් වියදම් වෙනවා. එහෙනම් අපේ පද්ධතියට අවශ්‍ය මෝටරේ පමණක් මිලදී ගන්න නම් ජල පොම්පේ පමණක් මිලදී ගන්න නම් අපි ඉතාම හොඳින් මේ ජල පොම්පේ තෝරා ගැනීම පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඉන්න ඕන. අන්න ඒ වෙලාවට තමයි අපිට මේ ජල පොම්පේ කාර්යක්ෂමතාව කියන එක වැදගත් වෙන්නේ. ඒතර අපේ ප්‍රයෝජනවත් කාර්ය ප්‍රමාණය මෝටරේට පම්පේට ලබා දෙන ශක්ති ප්‍රමාණයෙන් 50%කටවත් නැත්නම් 50%ක්වත් උනේ නැත්නම් ඒ කියන්නේ පොම්පේට වැඩ කරන්න පුළුවන් නම් 100ක් අපි එකෙන් 50%ක්වත් ප්‍රයෝජනට ගන්නේ නැත්නම් ඒ වගේ උපාංගයක් මිලදී ගන්න එක තේරුමක් නැහැ. එහෙනම් අපි බලමු මොකද්ද මේ 100%ට 50% කතාව කියලා. බලන්න මෙන්න මේ ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ප්‍රස්ථාරයේ ඔන්න ඔය තියෙන පොම්පේ ගැනයි තියෙන කියලා හිතන්න. රතු පාටින් මම රවුම් කළේ ඔය පොම්පේ විසර්ජන ශීඝ්‍රතාව. ඒක මිනිත්තුවකට ලීටර් පුතේ 130ක් බාහිරට ලබා දෙන ජල පොම්පයක්. එතකොට බලන්න ඔය ප්‍රස්ථාරයේ උපරිම ශීඝ්‍රතාවය එහෙම නැත්නම් උපරිම ජල විසර්ජන ශීඝ්‍රතාවය තියෙන වෙලාවට කාර්යක්ෂමතාවය 80% ආසන්නයේ තියෙනවා. ඒතර උපරිමයට වඩා ටිකක් විසර්ජනතාවය අඩුණා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ලීටරයක් ලීටර 120ක් ගියා කියලා විනාඩියකට. අන්න ඒ වෙලාවට උපරිම කාර්යක්ෂමතාවයකින් මේ පොම්පේ වැඩ කරනවා. නමුත් පුතේ විනාඩියකට ලීටර 130ක් දෙන්න පුළුවන් මේ පොම්පය
අපි භාවිතා කරොත් පද්ධතියකට විනාඩියකට ලීටර් 60ක් විතර අවශ්‍ය පද්ධතියකට. ඉතින් ඇත්තෙම බලන්න අර ප්‍රස්ථාරය දිහා බලනකොට ඔයගලන්ට පේනවා. එතකොට මේකේ කාර්යක්ෂමතාව සීග්‍රයෙන් අඩු වෙනවා. අපි මෙන්න මේ කතන්දරේ උදාහරණයකින් පැහැදිලි කරගමු. මේ බලන්න අපි ජල පොම්පයක් තෝරගන්නකොට අපි පළවෙනි පාඩමේ කතා කර අපි හෙඩ් එක ගැන. එහෙම නැත්නම් ස්ථිතික හිස ගැන කතා වෙනවා. ඒතර ස්ථිතික හිස අපි කතා කරේ පුතේ මීටර් වලින්. එතකොට අපි කිව්වා මීටර් 30ක් 35ක් ස්ථිතික හිස දෙන්න පුළුවන් මෝටර් සාමාන්‍ය ගෘහ කටයුතු සඳහා භාවිත කරනවා. එතකොට මේ ස්ථිතික හිස කොහොමද අපි බාර් රගය බවට පත් කරන්නේ? ඒක හරිම සරලයි දුවේ පුතේ. බලන්න බාර් එකක් කියන්නේ මීටර් 10ක ස්ථිතික හිස. එහෙනම් මීටර් 35ක ස්ථිතික හිසක් තියෙනවා කියන්නේ බාර් 3.5ක මෝටරයක් නේද? හරි. එහෙනම් බලන්න රූපයේ දක්වා ඇති විමෝචක 200ක් අඩංගු බිඳු ජල සම්පාදන පද්ධතියක පැයකදී පිටවන ජල ප්‍රමාණය කොපමණද කියලා අහනවා. අපි අන්නේ පළවෙනි කොටස ගන්න හදලා ඉමු. බලන්න මේ වගේ 200ක් තියෙනවා. ඒ වගේම ඔය විමෝචකයට යටින් තියෙනවා ෆ්ලෝ රේට්. එහෙම නැත්නම් විසර්ජන සීක්‍රතාවය පැයකට ලීටර් 2යි කියලා. එහෙනම් පුතේ දෙවරක් 200 පැයකට ලීටර් 400ක් මේ විමෝචකයේ විමෝචක පද්ධතියෙන් 200ක් අඩංගු බිඳු ජල පද්ධතියෙන් පිට කරනවා. එහෙනම් පුතේ අපිට ඕනේ ලීටර් 400යි පැයකට. එහෙනම් අපි කලින් ගත්ත මෝටරේ එහෙම නැත්නම් පැයකට ලීටර් 1000 ගාණක් පිට කරන මෝටරේ මෙතනට ගත්තොත් එහෙම හැබැයි පිට කරන්න අවශ්‍ය වෙන්නේ අපිට ලීටර් 400යි. එහෙම වුණොත් එහෙම එයා පිට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒ වගේ මෝටරයකුත් මේකට විශාලත්වයෙන් වැඩි. එහෙනම් ඔයාලට හොඳටම තේරෙනවා ඩ්‍රිපර්ස් 200ක් දාන්නත් අර හෝස් පවර් භාගේ අපි සාමාන්‍ය වෙළඳ පොළෙන් කියන්නේ හෝස් පවර් භාගය කියලානේ අඟල් භාගේ මෝටරේ වැඩි. ඒ කියන්නේ විමෝචක 200ක් ක්‍රියාත්මක කරවන්නත් අඟල් භාගේ මෝටරේ වැඩි. එතකොට ඔයාලගේ ඉස්කෝල වලට ඇවිල්ලා තියෙන මෝටරේ පුතේ අඟල් භාගේ හෝ අඟල එහෙම නැත්නම් හෝස් පවර් එක හෝ භාගේ කියලා අපි කියනවා. එතකොට මේ වගේ මෝටර වලනොත් පම්ප වලනොත් අතිවිශාල විමෝචක ප්‍රමාණයක් වැඩ කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ පොලි ටනල් එක ඇතුළේ එහෙම නැත්නම් ආරක්ෂිත ගෘහය ඇතුළේ ග්‍රෝ බෑග්ස් 50ක විතර ජලය සපයන්න මේ මෝටරේ හොඳටම වැඩි. එහෙනම් කුඩා මෝටරයක් මිලදී ගන්න වෙනවා ඔයාලටත් ඒ වැඩේ කරන්න. හරි. එහෙනම් ඒක තමයි අපි මෙතනදී දැනගන්න ඕන දේ. බලන්න මෙතන තියෙනවා ඔපරේටින් ප්‍රෙෂර් එක එහෙම නැත්නම් බාර් 1.5 හතරත් අතරද මේ පද්ධතිය වැඩ කරන්න පුළුවන් අපිට අර විමෝචක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ කියන්නේ මීටර් 35ක 40ක හිසක් තියෙන පොම්පයක් මේ වෙලාවේ අපි පාවිච්චි කරන්න ඕනේ. හරි. ඒක කොහොමත් අපේ ඔය ඉස්සලා පෙන්නපු මෝටරේ මීටර් 35ක 40ක හිසක් තියෙන මෝටරයක් තමයි. හොඳයි. එතකොට බලන්න අපි කාර්යක්ෂමතාවය ගැන තවදුරටත් පැහැදිලි කරගමු. දැන් මේ වගේ පොම්පයක් අපිට තියෙනවා නිස්පාසලේ. එහෙනම් මේ පොම්පේ පාවිච්චි කරොත් අපිට විමෝචක කීයක් පාවිච්චි කරන්න පුළුවන් වේද? ඔව්, ඒකත් බලන්න පුළුවන් අපිට මේ කාර්යක්ෂමතාව ගැන තවදුරටත් පැහැදිලි කරගත්තොත්. බලන්න උපරිම විසර්ජන සීග්‍රතාවය මේ මෝටරේ දීලා තියෙනවා 2175 ලීටර්ස් පැයකට කියලා. ඒතර පැයට ලීටර් 2175ක උපරිම විසර්ජන සීග්‍රතාවයක් මේ මෝටරේට ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට වැඩ කරොත් එහෙම බලන්න කාර්යක්ෂමතාව 80% ආසන්නයේ තියෙනවා. නේද? හොඳයි. හැබැයි අපි ඉස්සෙල්ලා කතා කරපු පද්ධතියේ අපි කිව්වා අපිට ඕනේ පැයකට ලීටර් 400යි කියලා. ඔන්න මම රතු පාටින් 400 තියෙන තැන ලකුණු කරා අපේ ප්‍රස්ථාරයේ. දැන් මෙන්න මේ 400 කියන ජල විසර්ජන සීග්‍රතාවය තියෙනකොට බලන්න ඔන්න ඔතෙන්ට එනවා කාර්යක්ෂමතාවය. ඒතර කාර්යක්ෂමතාවය අඩු වෙනවා. දුවල පුතාලට පැහැදිලි ඇති නේද? එහෙනම් බලන්න 400 තියෙන වෙලාවට කාර්යක්ෂමතාවය මේ තල වලින් පැහැදිලිව පේනවා 40ටත් අඩුයි. ඒ කියන්නේ 100ට 40කට වඩා අඩු පද්ධතියක් පවත්වා ගැනීම අපිට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දුවේ පුතේ 100ක් දෙන්න පුළුවන් වෙලාවට 40ක් දෙනවා කියන්නේ මෝටරේ වැඩ කරන්නේ බොහොම බරක් දරාගෙන. ඒ කියන්නේ මෝටරේ ඇතුළට ගන්න වතුර ටික පිට කරන්න විදිහක් නැහැ. එහෙනම් මෝටරේ ඇතුලේ වතුර ටික එකම තැන රැඳිලා හයියෙන් කැරකෙනවා. එතකොට මේ මෝටර රත් වෙන්න පුළුවන් පද්ධතිය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ හින්දා ඇතුළට ඇදලා ගන්න වතුර ටික පිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර එක තමයි මෙතනදී වැදගත්ම කරුණ. ඒතර ඒක කරන්නත් විවිධ උපක්‍රම තියෙනවා. මම ඉස්සරහට කතා කරනවා. මෝටරේ ලොකුයි නම් වෙන කරන්න දෙයක් නැත්තම් පාසල්ට ඇවිල්ලා තියෙන මෝටරේ පොම්පේ ඇරෙන්න අපිට වෙන එකක් පාවිච්චි කරන්න බැයි නම් ඒකත් කරන්න ක්‍රම තියෙනවා. මම ඉස්සරහට ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි.
එහෙනම් දුවේ පුතේ බලන්න ඔය මෝටරේ භාවිතා කරලා අපිට පාසලේ බිඳු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරනවා නම් කොච්චර විමෝචක ප්‍රමාණයක් යොදන්න පුළුවන්ද නේ බලන්න උපරිම ජල විසර්ජනය 2000ක් කියලා අපි කියමු 180ක කාර්යක්ෂමතාවයේ තියෙන වෙලාවට නේද එතකොට පෑයකට ලීටර් 2 ගානේ 2000ක් කියන්නේ අපිට විමෝචක 1000ක් සවි කරලා ලොකු බිඳු ජල සම්පාදන පද්ධතියක් මේ හරහා නඩත්තු කරගන්න පුළුවන් හොඳයි දුවේ පුතේ එහෙනම් මං හිතනවා උලපතාලට පැහැදිලි ඇති කියලා පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා හොඳයි එහෙනම් අපි ඊළඟට අපේ පද්ධතියේ දෙවෙනි කොටස ගැන කතා කරමු බලමු ඒ දෙවෙනි කොටස තමයි ප්‍රධාන පාලක ඒකකය දුවේ පුතේ ඉස්සෙල්ලා මං ප්‍රධාන පාලක ඒකකයේ කොටස් වෙන වෙනම කතා කරේ නැහැ නේද දැන් අපි කතා කරන්න යනවා ප්‍රධාන පාලක ඒකකයේ කොටස් ගැන වෙන වෙනම එතකොට පොම්පෙන් ජලය අපි ඇතුළට ලබා ගත්තට පස්සේ තවත් උපාංග රාශියක් කරහා ගිහිල්ලා තමයි ප්‍රධාන සහ උපප්‍රධාන නලවලට ජලය ටික ගමන් කරන්නේ. එහෙනම් මොනවද ඒ උපාංග? ඔව් අපි බලමු. පළවෙනි එක ජල පෙරණ තියෙනවා. නේද දුවේපතේ? එතකොට ලිඳෙන් ගන්න ජලයේ මඩ තිබ්බොත්, වැලි තිබ්බොත් ඒ වයින් වෙන ජල පෙරණ තියෙනවා. ඒ වගේම ඇල්ගී කුඩා කාබනික ද්‍රව්‍ය තිබ්බොත්, අවලම්බිත ද්‍රව්‍ය තිබ්බොත් අයින් වෙන ජල පෙරණ තියෙනවා. එතකොට විවිධාකාරයේ ජල පෙරණ තියෙනවා. ඊළඟට තියෙනවා පීඩන පාලන කරන උපකරණ ඒ කියන්නේ අපේ පද්ධතියට අවශ්‍ය පීඩනය ලබා දෙන්න පීඩන පාලන උපකරණ තියෙනවා. ඒතර මේ ගැන වැඩිදුර කතා කරනවා ඉස්සරහට. බලන්න ඊළඟට වායු හා රික්ත නිදහස් කිරීමේ කපාට තියෙනවා. ඊළඟට තියෙනවා පීඩන මාපක. ඒ වගේම ජල කරාම තියෙනවා. ජල මිනුම් උපාංග තියෙනවා. ජලය ආපසු නොගලන කපාට තියෙනවා. ඒ වගේම පූර්ණ හෝ අර්ධ ස්වයංක්‍රීයව ක්‍රියා කරන අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට තියෙනවා. හොඳයි. මේ එකිනෙක ගැන අපි වෙන වෙනම කතා කළ යුතු වෙනවා. මොකද හොඳ දැනුමක් ලබාගෙන ගියේ නැත්නම් අපිට මේ පද්ධතිය ක්‍රියාත්මක කරගන්න බැහැ. ඇත්තම අපිට සෛද්ධාන්තික දැනුම විතරක් ලබාගෙන මදි. ඒකත් ලබා ගන්න එක හොඳටම ලබා ගන්න ඕනේ. නැත්නම් අපේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. මොකද මේක ඕන කෙනෙක්ට තමුන්ගේ ගෙදරත් කරන්න පුළුවන් දෙයක්. ඒ හින්දා හොඳ අවධානයෙන් පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න කියලා නැවතවතාව මම දූලපතලගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. අපි බලමු මුලින්ම මොනවද ජල පෙරණ කියලා කියන්නේ කියලා. බලන්න ජල පෙරණ කියන්නේ ජලයේ ප්‍රභාව වලින් ලබා ගන්නා ජලයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා ජල සම්පාදන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය වන උපාංගයක් නේද? එතකොට මේක ජල ප්‍රභවයේ පිරිසුදු බව අනුව විවිධ පෙරණ වර්ග අපිට භාවිත කරන්න පුළුවන්. එක පෙරණයක් නෙමෙයි පෙරණ වර්ග කීපයක් භාවිත කරන්න පුළුවන්. පෙරණ කීපයක් භාවිත කරන්න පුළුවන්. මේ විදිහට අපි අවසානයේදී ඉතා පිරිසුදු ජලය ලබා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි එහෙම නොගත්තොත් අපේ විමෝචක අවහිර වෙන්න පුළුවන්. හොඳයි. බලන්න පෙරණ වර්ග කීපයක් එකවර භාවිත කරන්න පුළුවන් කියනවා. එහෙනම් අපි බලමු මොනවද ඒ භාවිත කරන්න පුළුවන් පෙරණ කියලා. බලන්න මේ තියෙන්නේ තැටි පෙරණයක්. තැටි පෙරණයක තියෙන මේ වගේ ඈඩ් කරලා හොදලා දවන්න පුළුවන් තැටි කට්ටලයක්. එතකොට මෙන්න මේ තැටි හරහා ජලය ගලාගෙන ගිහිල්ලා අපේ ජලය පිරිසිදු වෙනවා. එතකොට මේ වගේ පෙරණ අපි භාවිත කරනවා කුඩා අවලම්බිත අංශ අයින් කරන්න. හොඳයි. ඊළඟට අපි බලමු තවත් පෙරණ ආකාරයක්. මේ තියෙන්නේ සුලි ධාරා පෙරණයක්. අපි කියනවා සයික්ලෝන් ෆිල්ටර් කියලා. ඒතර දූල පුතාලා ඉස්කෝලේදී ඇඳලත් ඇති මේ පද්ධතිය සමහර විට දෙවෙනි බපාර කරන අය ළමයි ඉන්නවනේ නේද? එහෙම නැත්නම් පොම්පෙන් එන ජලය මුලින්ම පිරිසිදු කරන්න අපි මෙන්න මේ සුලි ධාරා පෙරණේ භාවිත කරනවා. මේකෙදි මොකද වෙන්නේ කියලා අපි පුංචි වීඩියෝ වැඩසටහනක් නරඹලම කතා කරමු. බලන්න මේ වීඩියෝ එක දිහා. මඩ සහිත ජලය එනකොට සුලි ධාරාවක් විදිහට මේ ජලය ටික කැරකිලා ඔය කෝන් එකක් වගේ තියෙන ව්‍යුහය යටින් යටට යනවා. ඒ යනකොට ඒ සුලියට අහු වෙලා බර වැඩි නිසා අපද්‍රව්‍ය අංශු පහළට එකතු වෙනවා. මෙන්න මේ දැන් පෙන්නන කොටසට බලමු. මේ කොටස ඇරලා පෙන්නනවා අපිට. එතකොට අර පහළට එන අපද්‍රව්‍ය ටික මේ කොටස ඇතුලේ එකතු වෙනවා. එතකොට මේ එකතු වෙන කොටස් ටික අපිට වරින් වර හොදලා අයින් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට මඩ ටික අයින් වෙලා ඉහළ යන ජලය නැවත වතාවක් අපේ ඉදිරි වැඩ කටයුතු වලට යොදා ගන්නවා. එහෙම නැත්නම් පද්ධතිය ඉදිරියට ගෙන යනවා. සාමාන්‍යයෙන් කරන්නේ මෙතනින් ඉදිරියට යන ජලය ඊළඟට ගමන් කරනවා වැලි පෙරහනකට. ඒ වැලි පෙරහනකදී තවදුරටත් පිරිසිදු කිරීමක් සිද්ධ කරනවා. හොඳයි.
ඊට අමතරව මෙන්න මේ පෙරණ වර්ගය පටලමය පෙරණ කියලා අපි කියනවා. ඉස්සලා තිබ්බ තැටි පෙරණ වගේමයි බාහිරින් බැලුවොත් යුහය නේද? එතකොට මේ පළවෙනි රූපේ තියෙන්නේ තැටි පෙරණයක්. හැබැයි දෙවෙනි රූපේදී අභ්‍යන්තරයේ වෙනස් තැටියක් වෙනුවට අපිට තියෙන්නේ පටලය. එතකොට මේ පටලම පෙරණ භාවිතා කරලා අපේ ජලය තවදුරටත් පිරිසිදු කරගන්න අපිට පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ කොටස බලන්න පීඩන පාලනය කරන උපකරණ. බොහෝ විට පුතේ පොම්පේකින් ලබා දෙන පීඩනය අපේ පද්ධතියට වැඩි. බොහෝ විට අවශ්‍ය වෙන්නේ ඒ තියෙන පීඩනය ඊට වඩා අඩු පීඩනයකට හරවන්න. සාමාන්‍යයෙන් පීඩන පාලනය කරන කපාට දුවේ පුතේ පීඩනය අඩු කරන්න තියෙන්නේ. පීඩනය වැඩි කරන්න නෙමෙයි. එතකොට මෙන්න මේ පීඩනය අඩු කරන්න මෙන්න මේ පීඩන පාලන කපාට භාවිතා කරනවා. බලන්න. ඒ වගේම මේ කපාට භාවිතා කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා නියත පීඩනයක් පවත්වා ගන්න. එහෙම නැත්නම් මෝටරයකින් ජලය එළියට එනකොට ඔයාලා දන්නවා පොඩි ගැස්සි ගැස්සි වගේ එන්නේ. ඒ කියන්නේ පීඩනය විටින් විට වෙනස් වෙනවා. දැන් එහෙම වුණොත් එහෙම අපේ නල පද්ධති ගැලවෙන්න පුළුවන්, විමෝචක ගැලවිලා විසික්වෙන්න පුළුවන්. අන්න ඒක අඩු කරන්න අඩු පීඩනයක පද්ධතිය පවත්වා ගන්න අපි පීඩන පාලන උපකරණ එහෙම නැත්නම් කපාට භාවිතා කරනවා. හොඳයි දුවපතේ. ඊළඟට බලමු අපි ඊළඟ කොටස වායු හා රික්තක නිදහස් කිරීමේ කපාට. මේකත් ඉතාම වැදගත් අංගයක් දුවපතේ මේ පද්ධතියේ. ඒකට හේතුව තමයි බලන්න පොම්පේ පන ගන්නන අවස්ථාවේදී මුලින්ම නලය තුළ වාතය ටිකක් ඉතුරු වෙනවා. මෙන්න මේ වාතය ටික ජලයෙන් පුතේ ප්‍රෙස් වුණොත් එහෙම, එහෙම නැත්නම් ප්‍රෙෂර් වුණොත් එහෙම නල පුපුරලා යන්න පුළුවන් නේද? ඒ වගේම පොම්පේ නවත්තන අවස්ථාවේදී එකපාරටම පොම්පේ ඇතුලේ ජලය නැති වෙලා ජලය ආපහු වැදලා ගන්නවා. අන්න ඒ වෙලාවට ජලය ටික ආපහු වැදලා එනකොටත් නල පද්ධතිය ගැලවෙන්න පුළුවන්. එතකොට මේකට කියනවා අපි වෝටර් හැම එකක් කියලා. දූලා පුතාලා දන්නවා ඉස්කෝලේ ටැප් එකක් ගැලවුණු වෙලාවක දූලා පුතාලා සමහරට දන්නවා හයි කරලා තියෙනනේ. ඒ හයි කරනකොට අපි ටැප් එක ඇරලායි හයි කරන්නේ නේද? එහෙම ඇරලා හයි කරන වෙලාවට හයි කරලා ඉවරලා නැවත වතාවක් එකපාරට අක් ගාලා අපි මේ ටැප් එක වැහුවොත් එහෙම මොකද වෙන්නේ දුවේ පුතේ? ඔයාලා මේක දැකලා තියෙනවා. අර ටැප් එක ආයෙ ගැලවිලා විසික් වෙනවා. ඔකට අපි කියනවා වෝටර් හැම එකක් කියලා. එතකොට ඔන්න ඔය වගේ තත්ත්ව වෙන්නේ අර රික්තක පීඩන නිදහස් කරගන්න තැනක් නැති වුණාම. අන්න ඒක කරගන්න තමයි වායු හා රික්ත නිදහස් කිරීමේ කපාට සවි කරලා තියෙන්නේ. එතකොට මේ වගේ කපාටයක් නැතුව බිඳ ජල සම්පාදන පද්ධතියක් ඔබ ස්ථාපිත කරොත් නිතරම නල ගැලවීමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ කොටසක් අනිවාර්යයෙන්ම අපේ පද්ධතියට එකතු කරගන්න ඕනේ. හොඳයි. බලමු අපි ඊළඟ කොටස. බලන්න මේක තමයි පීඩන මාපක. එතකොට පීඩන මාපක මොනවද පුතේ භාවිතා කරන්නේ? ඔව් ඒක නම් ඔයගොල්ලෝ දන්නවා. සරල කාර්යතාවයක් තියෙන්නේ. පොම්පෙන් ලබා දෙන ජලයේ පීඩනය මැනගන්න අපි පීඩන මාපක භාවිතා කරනවා. හොඳයි. ඊළඟට තමයි අපි භාවිතා කරන උපකරණය තමයි ජල කරාම. එතකොට ජල කරාම දුවලා පුතාලා දන්නවා ජලයේ බාහිරට ලබා ගන්න අපි ජල කරාම භාවිතා කරනවා පාලනයකින් යුතුව බලපා ගන්න. ඒ වගේම ජල මිනුම් උපාංග වැදගත් වෙනවා. එතකොට අපිට පද්ධතිය හරහා ශේෂ්ත්‍රයට ලබා දෙන ජලය ප්‍රමාණය මැනලා ලබා දෙන්න පුළුවන් වෙනවා. එතකොට බලන්න පිටතර ලබා දෙන ජල ප්‍රමාණය මැන ගැනීම සඳහා ජල මිනුම් උපාංග භාවිතා කරනවා. හරි. ඒ වගේම ජලය ආපසු නොකරන කපාටත් පුතේ ගොඩක් වැදගත්. එතකොට මේ කපාට හරහා ජලය ගමන් කරන්නේ එක පැත්තකට විතරයි. එතකොට අනිත් පැත්තට ජලය ගමන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ කපාට අපි මෝටරේ ආසන්නයේ සවි කරනවා. එහෙම නැත්නම් ප්‍රධාන නලයට එන තැන සවි කරනවා. ඒ හැම එකක්ම කරන්නේ අලුත් වැඩියා කටයුත්තක් සඳහා පොම්පේ වගේ දෙයක් ගලවනකොට ජලය ටික ආපහු ගලාගෙන ගිහිල්ලා පද්ධතිය හිස් වෙන එක නවත්තන්න, ආපසු ගලන එක, එහෙම නැත්නම් පොම්පේට අධික පීඩනයක් එන එක නවත්තන්න වගේ තැන්වලදී අපි ජල ආපසු නොගලන කපාට භාවිතා කරනවා. හොඳයි. ඊළඟට අපි බලමු පූර්ණ හෝ අර්ධ ස්වයංක්‍රීයව ක්‍රියා කරන අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට. බලන්න මේකෙදි පහළ තියෙන කපාටය විවෘත වෙලා යටින් ජලය යනවා වලට පේනවා පිරිසිදු ජලය. එතකොට අර වැලි පෙරණ යස්සේ රැඳිලා තියෙන කාබනික ද්‍රව්‍ය ඉවත් වෙලා ඉහලින් අයින් වෙනවා දූල පුතාලට මේ වීඩියෝ එකෙන් පේනවා නේද? ඒතර ඕක සාමාන්‍ය අපි කියනවා බැක් වොෂ් එකක් කියලා. කියන ආපස්සට සේදීම. එතකොට ওই විදිහට සෑන්ඩ් ෆිල්ටර් එකක් නැත්නම් වැලි පෙරණයක් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ පිරිසිදු කරගත්තට පස්සේ අපිට පුළුවන් උඩින් ඔන්න එනවා මඩ සහිත ජලය. එතකොට සෑන්ඩ් ෆිල්ටර් එක හරහා පෙරිලා වැලි පෙරණේ හරහා පෙරිලා පිරිසිදු ජලය පහලින් අපේ ප්‍රධාන නල පද්ධතියට සපයන්න පුළුවන්. ඒතර මේ ආකාරයට අපි පූර්ණ හෝ අර්ධ ස්වයංක්‍රීය කරන
ස්වයංක්‍රීයව ක්‍රියා කරන අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට වැලි පෙරන වගේ දේවල් පිරිසිදු කරන්න භාවිතා කරනවා. ඒකත් එතකොට ප්‍රධාන පාලක ඒකකයේ තියෙන වැදගත් කොටසක්. හොඳයි. ඊළඟට බලන්න පොහොර ඒකක. එතකොට මේ තියෙන නලය දූල පුතාලා අහලා නැතුව ඇති සමහර විට මේ තියෙන නලයට අපි කියනවා අපි වෙන්චුරි නලයක් කියලා. එතකොට මෙන්න මේ වෙන්චුරි නලයකින් මොකද වෙන්නේ කියලා මම ඉස්සරහට කතා කරනවා. එතකොට මේ වෙන්චුරි නලය භාවිතා කරලා තමයි දුවේ පුතේ පොහොර ඒකකේ අපි ක්‍රියාත්මක කරගන්නේ. බලන්න බිඳු ජල සම්පාදන පද්ධතිය ඔස්සේ ජලයේ දියවෙන ආකාරයේ ඕනම පොහොරක් සපයන්න අපි පොහොර ඒකකේ භාවිතා කරනවා. එතකොට ජලයේ දියවෙන ආකාරයේ පොහොර කියවම ඔයගොල්ලෝ 12 වසරේ අවසන් පාඩමේදී කතා කරලා ආවා ඇල්බර්ට් පොහොර වගේ දේවල් නේද? ඒ වගේම හයිඩ්‍රොක්‍රිස්ටලොන් වගේ පොහොර වර්ග අපිට භාවිතා කරන්න පුළුවන් ජලයේ දියවෙන පොහොර විදිහට. හොඳයි. එතකොට අපි බලමු කොහොමද මේ පොහොර ඒකකේ වැඩ කරන්නේ කියලා. බලන්න ඔය තියෙන්නේ යම්කිසි තරලයක් කියලා හිතන්න. මේ තරලේ වෙන්චුරි නලයක් කරා යනවා. පුතේ වෙන්චුරි නලයක් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. බලන්න හරස්කඩ වර්ගඵලය කුඩා කරලා තියෙනවා මැද්දෙන්. එතකොට සත්‍ය වෙන්චුරි නලයක් තියෙනවා දකුණු අත පැත්තේ නේද? ඔයගොල්ලන්ට පේනවා ඒකේ මැද්ද ඉතා කුඩා කරලා තියෙනවා. එතකොට දෙපැත්තේ වර්ගඵලයන් දෙක විශාලයි. හරස්කඩ වර්ගඵලයන් දෙක විශාලයි. එතකොට අර විශාල හරස්කඩ වර්ගඵලයක් දිගේ විශාල ජල පරිමාවක් ඒකක කාලයක තියෙනවා. එහෙමනේ නේද? ඔව්. එතකොට පුතේ මේ ජල පරිමාව අර කුංචි හරස්කඩ වර්ගඵලයක් තියෙන තැනින් යනකොට ඉතා වේගෙන් ගමන් කරන්න ඕනේ අර ජල පරිමාව ඒක කාලයක් ඇතුළත ගමන් කරන්න නම් නේද? ඒක තමයි මේ රූපයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. බලන්න අර සුදු පාට ලොකු රවුමක් වගේ දක්වලා තියෙන එක මැද හරස්කඩ වර්ගඵලයේ අඩු තැනින් යනකොට ඉතා වේගෙන් ගමන් කරනවා නේද? මේ විදිහට වේගය වැඩි වෙනකොට පුතේ ඔන්න ඔය වේගය වැඩි වෙන තැන චූෂණ බලයක් ඇති වෙනවා. උතන චූෂණ බලයක් ඇති වෙනවා. එතකොට අපි මේ විදිහට පොහොර ටැංකිය මම මේ නිල් පාටින් දක්වලා තියෙන පොහොර ටැංකියක් කියලා හිතන්නකෝ. මේ විදිහට පොහොර ටැංකියකින් අපි නලයක් යොදලා මෙන්න මේ චූෂණ බලයක් ඇති වෙන තැනට සම්බන්ධ කරොත්. එතකොට ඒක තමයි එතකොට සත්‍ය වෙන්චුරි නලයේ දකුණු අත පැත්තේ පෙන්ලා තියෙන්නේ. බලන්න කපාටිකුත් සහිතව නලයක් සම්බන්ධ කරලා තියෙනවා ඔය හරස්කඩ වර්ගඵලයේ කුඩා තැනට. මේ විදිහට සම්බන්ධ කරොත් එතන ඇතිවන අවපීඩනයේ හින්දා චූෂණ බලයේ හින්දා පහළ ටැංකියේ වතුර මෙන්න මේ ආකාරයට ඉහළට ගලාගෙන එනවා. එතකොට ඔය ටැංකියට අපි පොහොර මිශ්‍ර කරලා තිබුණොත් ඒ පොහොර ටික අපේ නල පද්ධතියට ගමන් කරනවා. ඒ වගේම පුතේ ජලයේ දියවන ඕනෑම කෘෂි රසායනික ද්‍රව්‍යයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඕනම දෙයක් යොදන්න මේ පද්ධතිය අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ආකාරයට අපි වෙන්චුරි නලයක් කියලා කියන ඕකට අපි එතකොට මෙන්න මේ වෙන්චුරි ආකාරයේ පොහොර යොදන කට්ටල අපි බිඳු ජල සම්පාදන පද්ධතිය ඇතුලේ භාවිතා කරනවා. හොඳයි. එහෙනම් මුන්න පුතේ අපි කතා කරා දැන් ප්‍රධාන පාලක ඒකකය ගැන. එතන මුලින්ම කතා කරේ පොම්පේ පළවෙනි කොටස, දෙවෙනි කොටස ප්‍රධාන පාලක ඒකකය. එතන ප්‍රධාන පාලක ඒකකයේ උපකරණ මොකද්ද මොනවද කියන එක ජනප්‍රිය ප්‍රශ්නයක්. එහෙනම් බලන්න ප්‍රධාන පාලන ඒකකයේ මෙන්න මේ උපකරණ දැන් ඔබ අඳුරනවාද කියලා නේද? අංක 1 කියලා නම් කරලා තියෙන උපකරණය. දැන් මම දන්නවා දූල පුතාලා මාත් එක්ක උත්තර දෙනවා කියලා. අංක 1 මොකද දුවේ පුතේ? බලන්න. ඔව්. සොලිදාරා පෙරහන. එතකොට අපි මේ වෙනකොට ඕක බලලා තමයි මෙතෙන්ට ආවේ. එතකොට අංක 2 කියන්නේ මොකද්ද දුවේ පුතේ? ඔව් ඔබ දන්නවා අංක 2 කියන්නේ වෙන්චුරි ආකාරයේ පොහොර යොදන කට්ටලය. එහෙනම් මේක තමයි පොහොර ඒකකය. එහෙනම් පොහොර ඒකකයෙන් අපි දැන් දන්නවා අර හරස්කඩ වර්ගඵලයේ අඩු තැනින් නලයක් දුවලා තියෙනවා. ඒ නලයේ කෙළවරට ඕනෑම භාජනයක පොහොර දිය කරලා අපිට මේකට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ඊළඟට මෙන්න මේ තලෙන් දක්වන්නේ මොකද්ද? ඔව්. පොහොර දිය කරලා තියෙන බාල්දිය. එතකොට බාල්දියක හෝ එහෙම නැත්නම් ටින් එකක හෝ ඕනෑම දෙයකක අපිට බැරල් එකක හෝ දිය කරලා පොහොරේදී මේ කට්ටලයට සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් 3 ඉලක්කමෙන් දක්වලා තියෙන ඒක ඇත්තටම කපාටයක්. ඒ කපාටේ මොකක්ද නේද? ඒක දැනගන්නම් 4 ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඔව් 4 මං කියන්නම්කො වැලිපරණය කියලා කලින්ම. එහෙනම් 3 කොටස මොකද්ද? ඔව් ඒක තමයි බැක් වොෂ් වැල් එක. එහෙම නැත්නම් අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාටය ආපස්සට ජලයේවලා සෑන්ඩ් ෆිල්ට් එක හොදරන්න කපාටය තමයි ඔය 3 කියලා ලක් කරලා තියෙන්නේ. එහෙනම් පුතේ 4 මම දැනටමත් කිව්වා වැලි පෙරහන නේද? 5 කොටස බලන්න පුංචි රවුමක් තියෙන්නේ නේද? එතකොට ඔයගේ රවුමක් තියෙනවා කියන්නේ ඔක පීඩන මාපකය. ඒ වගේම 6 කොටස එතකොට බාහිරින් බැලලා අපිට හරියටම කියන්න බෑ. ඒක පෙරණයක්. ඇතුලේ තැටි තියෙන්නත් පුළුවන්.
පටලයක් තියෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි කිමු උකට තැටි හෝ පටල පෙරහන කියලා. එහෙනම් ඔන්න ඔය ප්‍රධාන කොටස් ටික ප්‍රධාන පාලක ඒකකයට සම්බන්ධයි. එහෙනම් මේ ගැන හොඳ අවබෝධයක් දුවල පුතාලට තියෙන්න අවශ්‍යයි. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු ඊළඟ කොටස. බලන්න ප්‍රධාන හා උප ප්‍රධාන නල පද්ධතිය. එතකොට බලන්න සම්පාදනය කරන ජලය රැගෙන යාමට ඉහළ ධාරිතාවකින් යුක්ත PVC නල හෝ HDPE නල එහෙම නැත්නම් LDPE නල හෝ ඇල්කතින් නල අපි මේ සඳහා යොදා ගන්නවා. එතකොට PVC නල පුතාලා දන්නවා ප්ලාස්ටික් බට කියන ඒවා අපි නේද? HDPE LDPE කියලා කියන්නේ high density polyethylene එහෙම නැත්නම් low density polyethylene කියන නල වර්ග දෙක. දූල පුතාලාගේ ඉස්කෝල වලට මේ නල රෝල් බැගින් නෙවලා තියෙනවා. එහෙනම් ඔබේ ගුරුතුමත් ගුරුතුමියත් එක්ක එකතු වෙලා මේ නල පද්ධති ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න මේවා නමන්න පුළුවන්, විදින්න පුළුවන්. ඒ වගේම UV එහෙම නැත්නම් පාර ජම්බුල කිරණ වලට ප්‍රතිරෝධී වගේ ලක්ෂණ තියෙන නල. ඒ වගේම එතකොට මේ වගේ නල පද්ධතිය භාවිත කරලා අපිට පුළුවන් ප්‍රධාන නල පද්ධතිය හා උප ප්‍රධාන නල පද්ධතිය පිටුවා ගන්න. ඒ වගේම අපි මේ නල පද්ධති සුදුසු ගැඹුරකින් වල්ලා සකස් කරගත්තොත් අපිට පුළුවන් සත්තුන්ගෙන් සිදුවන හානි වළක්වා ගන්න. මොකද අද වෙනකොට බිඳු ජල සම්පාදන පද්ධතිය භාවිතයට ගන්න බැරිලා තියෙන ප්‍රධාන වදුරක් වෙලා තියෙන්නේ සත්තු විසින් විනාශ කිරීම. ඒතර ඒක ඔයගොල්ලන්ට පුදුම ඇති. ඒ වුණාට ඇත්ත කතන්දරේ ඕක තමයි. හරි. බලමු අපි ඊළඟට අපි කතා කරා ඇල්කතින් නල කියලා නල වර්ගයක් නේද? එතකොට ඒකත් මේ වගේ නමන්න පුළුවන් නලයක්, විදින්න පුළුවන් නලයක්. අපිට ඕනේ විදිහට මේවට ෆිටින්ග්ස් එහෙම නැත්නම් සම්බන්ධක මිලදී ගන්නත් පුළුවන්. එතකොට මේ වගේ නල භාවිතා කරලා ප්‍රධාන නල පද්ධතිය හා උප ප්‍රධාන නල පද්ධතිය අපි පිටුවා ගන්නවා. ඊළඟ කොටස තමයි පාර්ශ්වික නල පද්ධතිය. එතකොට අපි මුලින්මත් පාර්ශ්වික නල පද්ධතිය ගැන කතා කරලා ආව පොතේ උප ප්‍රධාන නල පද්ධතියෙන් දෙපැත්තට විහිදෙන පැල මුල් වලට විමෝචක සම්බන්ධ කරන නල පද්ධතිය තමයි පාර්ශ්වික නල පද්ධතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නල පද්ධතියද අපිට විමෝචක සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ නල පද්ධතිය අපි නිසි පරතරයකින් යුක්තව පොළවේ මතු පිටින් තමයි යොදන්නේ. ඒ වගේම අපි මේකට සම්බන්ධ කරනවා විමෝචක. අන්න ඒ හින්දා මේවා ශක්තිමත් වෙන්නත් ඕනේ, නම්‍යශීලී වෙන්නත් ඕනේ. අන්න ඒ වගේ වුණොත් තමයි අපිට මේවා සිදුරු කරලා විමෝචක සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේ සඳහා යොදාගන්නේ LLDPE කියන ද්‍රව්‍ය. LLDPE කියන්නේ linear low density polyethylene. ඒ කියන්නේ density එක ඝනත්වය අඩුයි. හැබැයි මේ වගේ ශක්තිය ඊටම වැඩි. හොඳයි. එතකොට මේ පාර්ශ්වික නල පද්ධතියෙන් පස්සේ අපි කතා කර අවසාන වශයෙන් මොනවද අපිට හම්බ වෙන්නේ? ඔව්. දැන් මතක ඇති දූල පුතාලට අපිට හම්බ වෙනවා විමෝචක. මෙන්න මේ විමෝචක පුතේ පාර්ශ්වික නල වලට සම්බන්ධ කරන විදිහ ඊටම වැදගත්. ඒකට හේතුව තමයි එතෙන්දී පුංචි සැලකිය යුතු පුංචි කරුණක් තියෙනවා. ඒ තමයි බලන්න පහළ විමෝචක අතර දුර දක්වලා තියෙන විදිහ බලන්න. ප්‍රධාන නලයෙන් උප ප්‍රධාන නලයට ඇවිල්ලා තියෙනවා. උප ප්‍රධාන නලයෙන් ඇවිල්ලා තියෙනවා පාර්ශ්වික නලයක්. එතකොට මෙතන තියෙනවා පාර්ශ්වික නලය සහ උප ප්‍රධාන නලය. එතකොට මේ පාර්ශ්වික නලයේ දිගේ තමයි ওই විමෝචක හතර සම්බන්ධ කරලා තියෙන්නේ. බලන්න පළවෙනි විමෝචකයයි දෙවෙනි විමෝචකයයි අතර දුරට වඩා පළවෙනි විමෝචකයේ ඉඳලා උප ප්‍රධාන නලයට තියෙන දුර ඉතාම අඩුයි. එතන අන්න ඒකට හේතුව මොකක්ද? අන්න ඒක වැදගත් කරුණක් පුතේ මතක තියාගන්න ඕනේ. බලන්න පළවෙනි විමෝචකයේ ඉඳලා උප ප්‍රධාන නලයට තියෙන්නේ බොහොම පුංචි දුරක්. ඒ කියන්නේ ගහේ එක පැත්තක් විතරයි ඒ පැත්තට යන්නේ නේද? හැබැයි දෙවෙනි ඔව් ඒක දැන් මෙතනදී මම අරන් තියනවා සෙන්ටිමීටර් 30ක් කියලා. ඒකට හේතුව තමයි අපේ ගහ දෙපැත්තට සෙන්ටිමීටර් 60ක පරතරයකට හැදෙන ගහක් කියලා සලකලා තියෙනවා. එහෙනම් පළවෙනි විමෝචකයේ ඉඳලා සෙන්ටිමීටර් 30යි අර ප්‍රධාන නලයට උප ප්‍රධාන නලයට තියෙන්නේ. හැබැයි දෙවෙනි විමෝචකයට යනකොට පළවෙනි ශාකයක පැත්තකුත් අහුවෙන්න ඕනේ. දෙවෙනි ශාකයේ තව පැත්තකුත් අහුවෙන්න ඕනේ. නේද? ඒක මම මෙන්න මේ ඊතල දෙකෙන් දක්වන්නම්. ඔන්න පළවෙනි ශාකයේ දකුණු අත පැත්තට අපි සෙන්ටිමීටර් 30ක් ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි ශාකයේ වම් අත පැත්තට සෙන්ටිමීටර් 30ක් ඉඩ දෙන්න ඕනේ. එහෙනම් ශාකයේ මුල අපිට හම් වෙන්නේ පළවෙනි විමෝචකයේ ඉඳලා සෙන්ටිමීටර් 60ක් දුරේ. එහෙනම් ඕක පුතේ අපේ ප්‍රායෝගික පරීක්ෂණවලදී බලන නිපුණතාවයක්, ඔබ ලබාගත්තද කියලා බලන නිපුණතාවයක්. ඒ හින්දා බොහොම පරිස්සමට ඔය කොටස අවබෝධ කරගන්න. ඒ හින්දා ඔබ ප්‍රායෝගික පරීක්ෂණයේදී බිඳු ජල සම්පාදන පද්ධතියක නිසි පරිදි විමෝචක සම්බන්ධ කරන්න කිව්ව මෙන්න මේ ආකාරයට පළවෙනි විමෝචකය අර දෙවෙනි තුන්වෙනි විමෝචක අතර පරතරයට වඩා අඩක් දුරින් සවි කරන්න ඕන.
මං හිතනවා දූල පුතාලට මේ විමෝචක සවිකරණ විදිය පැහැදිලි ඇති කියලා. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු මොනවද මේ විමෝචක කියලා. හරි. විමෝචක. එහෙම නැත්නම් අපි කියනවා මේවට ඩ්‍රිපර්ස් කියලා. හරි. ශාකෙන් ශාකයට ඒකාකාරීව ජලය නිකුත් කරන්නේ විමෝචක මගේ. නේද? විමෝචක පුතේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පාර්ශ්වික නල ඇතුළත සවිකරන විමෝචක. අනිත් එක තමයි පාර්ශ්වික නලවල පිටතට සවිකරන විමෝචක. ඒතර ඇතුළට සවිකරලා තියෙන විමෝචක අපිට සවිකරන්න බෑදුවේ පුතේ. ඒවා නිෂ්පාදකයා විසින් සවිකරලා ඒ සවිකරපු පාර්ශ්වික නල පද්ධති විදිහට තමයි අපිට එවන්නේ. ඒතර අපි ඒවා කඩෙන් මිලදී අරගෙන සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. හැබැයි පිටතින් සවිකරන විමෝචක අපි සම්බන්ධ කරගන්න ඕනේ. පිටතින් සවිකරන විමෝචක දූල පුතාලා ඕන තරම් දැකලත් ඇති දකින්නත් පුළුවන් පාසලට මේවා එවලා තියෙනවා දෝයි පුතේ එතන මම ආයෙත් කියනවා ගුරුතුමා ගුරුතුමියත් එක්ක එකතු වෙලා මේ විමෝචක අධ්‍යයනය කරන්න හැබැයි දෝයි පුතේ අපිට ඇතුළත සවිකරලා තියෙන විමෝචක බලන්න විදිහක් නැහැ එහෙනම් අපි මේ ඇතුළත සවිකරලා තියෙන විමෝචක මොන වගේද කියලා බලන්න පුංචි වීඩියෝ වැඩසටහනක් ඊළඟට බලලා ඉමු ඔව් මේ තියෙන එතකොට ඔය ඇතුළතින් සවිකරපු විමෝචක මේ තියෙන බාහිරින් සවිකරන විමෝචක මේ තියෙන්නේ ඇතුළත සවිකරලා තියෙන විමෝචක සම්බන්ධ වීඩියෝ වැඩසටහන හොඳයි බලන්න මේ ආකාරයට පාර්ශ්වික නල පද්ධති තියෙනවා මේ නල පද්ධතියෙන් බිඳුව බිඳුව තමයි ජලය අපිට ලබා දෙන්නේ බාහිරින් භෝගවලට එතකොට මේ බිඳුව බිඳුව ගාන එන්න නම් ඇතුළේ සවිකරලා තියෙන විමෝචකය ඔන්න ඔය ආකාරයට තමයි පුතේ නිර්මාණය කරලා තියලා තියෙන්නේ බලන්න විමෝචකයේ පහළ පැත්තෙන් ජලය ගලාගෙන යනවා නලයේ දිගේ එතකොට පහළ තියෙන සිදුරකින් විමෝචකයේ ඇතුළට ජලය ගලන් ඇවිල්ලා මේ වගේ අක්වක් මාර්ගයක් දිගේ ගමන් කරලා වේගය අඩු වෙලා බිඳුව බැගින් එළියට ලබා දෙන එක තමයි සිද්ධ කරන්නේ. එතකොට මේකෙදි ජලය ඉතා පිරිසිදු වෙන්න ඕනේ. මේකේ ලොකු අංශුව ආවොත් එමෙ හිර වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතාම පිරිසිදු ජලය භාවිතා කරන්න ඕනේ. දැන් සාමාන්‍ය නලයක් මතු පිට මේ වගේ සිදුරක් නිකන් හැදුවොත් එමෙ විමෝචකයක් නැතුව ජලය බිඳු නෙමෙයි ඉතා වේගයෙන් විදිනවා. නමුත් මෙතන දෙන්නේ බලන්න බිඳුව බැගින්. ඒකට හේතුව තමයි අර ඇතුලේ තියෙන අක්වක් ව්‍යුහය නිසා ජලයේ පීඩනය අඩු වෙලා තමයි ඔය සිදුර ළඟට එනකොට එන්නේ. හොඳයි. මේ එතකොට ඇතුළත සවිකරන විමෝචකය සහිත පද්ධතිය. හොඳයි දුවේ පුතේ. ඊළඟට අපි බලමු පිටතට සවිකරන ආකාරය කොහොමද කියලා. ඒතර මේක දූල පුතාලට පාසලේදී බලා ගන්න පුළුවන් හොඳටම පිටතට සවිකරන විමෝචක ගොඩක් ප්‍රමාණයක් පාසලට දීලා තියෙනවා. ඒ හින්දා මේ පද්ධතිය ඔබ විසින් සකසන්න බලන්න ඒ සකසනකොට අපි කිව්වා පාර්ශ්වික නල පද්ධතියට විමෝචක සවිකරන්න කියලා. ඒ සවිකරනකොට මෙන්න මේ වගේ උපාංගයක් තියෙනවා. විදම් උපාංගය. අන්නේ විදම් උපාංගේ බටේ මේ විදිහට සිදුරු කරලා ওই විමෝචකේ එක පැත්තක් ওই සිදුර ඇතුළට ඇතුල් කරලා ওই රූප සටහනේ විදිහට අපිට විමෝචක සවිකර ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් පුතේ ඔන්න අපි පද්ධතිය ගැන ලොකු විස්තරයක් කතා කරා. ඊළඟට අපි බලමු අපි අද දවසේ මොනවද කතා කරේ කියලා. හොඳයි. එහෙනම් සාරාංශය. අපි මුලින්ම කතා කරා බිඳු ජල සම්පාදනය හැඳින්නුවා. මොකද්ද බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ කියලා කතා කළා නේද? ඊළඟට අපි කතා කළා බිඳු ජල සම්පාදන පද්ධතියක අංග මොනවද කියලා. ඒ වගේම අපි කතා කරා මේ අංග ජල පොම්පය ප්‍රධාන පාලක ඒකකය ප්‍රධාන හා උපප්‍රධාන නල පද්ධති ඒ වගේම පාර්ශ්වික නල පද්ධති අවසාන වශයෙන් විමෝචක එමෙතන රිපර්ස් විදියට ප්‍රධාන කොටස් පහක් තියෙනවා කියලා අපි කතා කරා. ඊළඟට අපි කතා කරා දුවේ පුතේ ප්‍රධාන පාලක එකක ගැන සුවිශේෂීව කතා කරා. ඒක තමයි මෙතන ඉන්න ලොකුම වැඩකාරය කියලා අපි කිව්වා නේද? ඒතොර ඒක ඇතුලේ විශාල උපාංග ප්‍රමාණයක් තියෙනවා කියලා කතා කරා. ඒ උපාංග ගැන තනිතරෙන් අපි කතා කරා. එතකොට අපි කිව්වා ජල පෙරණ තියෙනවා කිව්වා. ඒ වගේම පීඩනය පාලනය කරන උපකරණ තියෙනවා කිව්වා. ඒ වගේම වායු හා රික්තක නිදහස් කිරීමේ කපාට තියෙනවා කියලා අපි කිව්වා. පීඩන මාපක තියෙනවා කියලා අපි කිව්වා. ඒ වගේම ජල කරාම තියෙනවා කියලා අපි කිව්වා. ජල මිනුම් උපාංග තියෙනවා කියලා අපි කිව්වා. ඒ වගේම ජලය ආපසු නොකරන කපාට, ඒ වගේම පූර්ණව හෝ අර්ධව ස්වයංක්‍රීයව ක්‍රියා කරන බැක්වොෂ් කපාට, එහෙම නැත්නම් නැවත හෝදා හැරීමේ කපාට තියෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම අවසාන වශයෙන් අපි කතා කරා පොහොර ඒකකයක් තියෙනවා වෙන්චූරි ආකාරයේ කියලා.
එතකොට මේක පොහොර එකකයට අපි කියනවා ෆර්ටිගේෂන් යුනිට් එකක් කියලා. මේ ෆර්ටිගේෂන් යුනිට් එකෙන් පොහොර වගේම ජලයේ දියවෙන ඕනෑම රසායනික ද්‍රව්‍යයක් අපිට මේ පද්ධතියට දන්නත් පුළුවන් කියලා අපි කතා කළා. හොඳයි. අවසාන වශයෙන් අපි කතා කරා බිඳු ජල සම්පාදන පද්ධතිය නිසි ලෙස ස්ථාපනය කරගන්න ආකාරය කොහොමද කියලා අපි කතා කරා. එහෙනම් දුවේ පුතේ මේ ගැන හොඳ අවබෝධයක් ඔබ ලබා ගන්න ඇති කියලා මම හිතනවා. අපි ඊළඟට බලමු අභ්‍යාස කිහිපයක්. බලන්න බිඳු ජල සම්පාදන පද්ධතියකට අයත් උපාංග බලන්න. ඒ ජල පොම්පේ, ඒ වගේම පීඩන මාපකය, ජල පෙරණය, පොහොර ඒකකය කියලා ඔන්න කොටස් හතරක් දීලා තියෙනවා. එතකොට මේ වයින් ප්‍රධාන පාලක ඒකකයට අයත් උපාංග පමණක් අයත් වන්නේ මොකේද කියලා අහනවා. බලන්න ජල පොම්පේ ප්‍රධාන පාලකයකට අයත් වෙනවද දුවේ පුතේ? නෑ. දැන් අර පද්ධතිය හොඳට මතක කරගන්න ඕනේ. ජල පොම්පේ අපි ලිඳාසන්නේ සවි කරලා තියෙන්නේ. හරි. එතකොට මේ ලිඳාපසන්නේ සවි කරලා තියෙන ජල පොම්පය භාවිතා කරලා අපි ජලය ලබා ගන්න එකයි කරන්නේ ප්‍රධාන පාලක ඒකකයට. ඒ හින්දා ජල පොම්පේ ඒකට අයත් වෙන්නේ නෑ. ඒ වගේම පීඩන මාපකය. ඔව්, පීඩන මාපකය ජල පොම්පේ ඇතුලේ තමයි තියෙන්නේ නේද? ජල පෙරණ. ඔව්, ජල පෙරණ තියෙනවා ප්‍රධාන පාලක ඒකකේ. එතකොට පොහොර ඒකකය. ඔව්, පොහොර ඒකකයත් ප්‍රධාන පාලන ඒකකයේ තියෙනවා. හැබැයි දැන් එතකොට මෙතනදී BCD කියන උත්තර තුනම ඔක ඇතුලේ තියෙන්න පුළුවන් නේද? හැබැයි ජල පෙරණය කියන එක නේද? ජල පෙරණය කියන එක පොම්පේ ළඟට ඇවිල්ලා එහෙම නැත්නම් ප්‍රධාන පොහොර ඒකකයේ පහුවෙලත් අපිට වෙන තැන් වලත් තියෙන්න පුළුවන් එකක්. ඒ හින්දා පීඩන මාපකය සහ පොහොර ඒකකයේ, ඒ කියන්නේ B හා C කියන උත්තරේ තමයි වඩා නිවැරදි වෙන්නේ මේකේ හැටියට නේද දුවේ පුතේ? එතකොට අපි දන්නවා, මම එදත් කතා කරා වඩාත්ම ගැළපෙන පිළිතුරු තෝරීමේදී අපිට සමහර ඒවා අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද විවිධ තැන් වල තියෙන ඒවා. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ උපාංග තියෙනවා. ඒ හින්දා පීඩන මාපකයේ පොහොර ඒකකයේ ප්‍රධාන පාලන ඒකකයේ අනිවාර්ය උපාංග කියලා අපි දන්නවා. ඒ හින්දා අපි B හා C ප්‍රධාන පාලන ඒකකයේ උපාංග කියලා තීරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න එනවා දුවේ පුතේ. ඒවට අපි කියන්නේ එතකොට ප්‍රශ්නේ කඳෙත් දීලා තියෙනවා වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියලා. එතකොට මේ වගේ තැන්වලදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට ගිය පාරත් මම ඕක කතා කරා. බලමු අපි ඊළඟ ප්‍රශ්නය. මන බිඳු ජල සම්පාදන පද්ධතියක පෙරහන දෙපස ඇති පීඩන මාපක දෙකේ පීඩනයේ වෙනස් බව ශිෂ්‍යයෙක් නිරීක්ෂණය කරාලු. එතකොට පෙරහන දෙපස පීඩනය වෙනස් වෙන්නේ ඇයි දුවේ පුතේ? ඒකට හේතුව වෙන්නේ පීඩනය වෙනස් වෙනවා කියලා කියන දුවේ පුතේ, කොහොමත් පීඩනයේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන් පෙරහන හරහා පෙරලා යනකොට. නමුත් සාමාන්‍ය මට්ටමට වඩා අතිශය වෙනස්. ඒ කියන්නේ ඉතා විශාල පීඩනයකින් එනවා. හැබැයි පිට වෙන්නේ අඩු ජල ප්‍රමාණයක්. ඒකට හේතු වෙන්න පුළුවන් මොකක්ද? ඔව්, ඒකට හේතු වෙන්න පුළුවන් පෙරහන ඇතුලේ ගොඩාක් අපද්‍රව්‍ය රැඳිලා මේ පෙරහන දැන් බ්ලොක් වෙලා, එහෙම නැත්නම් අපි කියනවා දැන් ජලය ගලාගෙන යන්න විදියක් නැහැ, අවහිර වෙලා කියලා. ඉතින් එහෙනම් මෙහෙම වෙච්ච වෙලාවට මොකද්ද කරන්න පුළුවන් කියලායි මේ වක්‍රාකාරයෙන් අහන්නේ නේද? එහෙනම් බලන්න පළවෙනි පිළිතුර, පෙරහන ගලවා පිරිසිදු කරලා නැවත සවි කරන්න ඕනලු. හරිද වැඩේ? හරි. පෙරහන ගලවලා පිරිසිදු කරන්න ඕනේ ස්ක්‍රීන් ෆිල්ටර් එකක් හෝ එහෙම නැත්නම් තැටි පෙරහනක් නම්. එහෙනම් පළවෙනි උත්තරේ හරි. බලන්න B උත්තරේ, ජල පොම්පේ විසර්ජන ශීඝ්‍රතාව පරීක්ෂා කරලා නිවැරදි කරන්න ඕනේ. එතකොට විසර්ජන ශීඝ්‍රතාව අනුව පීඩන වෙනසක් සිද්ධ වෙනවද? නැහැ. සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන පීඩන වෙනස ඒ විදිහටම තියෙනවා. එහෙනම් B උත්තරේ නිවැරදි වෙන්න විදියක් නැහැ. හරි. වැලි පෙරහනක් නම් බැක් වොෂ් කරනවා, එහෙම නැත්නම් සෝදා හරිනවා. දූල පුතාලා දකින්න ඇති වැලි පෙරහනේ බැක් වොෂ් කරන්න, එහෙම නැත්නම් ආපසු සෝදලා යවන්න කපාටයක් තියෙනවා. අපි අර රූපසටහනෙත් නම් කරා. එතකොට මේ රූපසටහනේ නම් කරලා තියෙන අර බැක් වොෂ් වැල් එක දිගේ ජලයේවල අපිට මේ වැලි පෙරහන සෝදලා හරින්න පුළුවන්. ඉතින් මේ විදිහට හොදලා ඇරියොත් අපිට පුළුවන් පෙරහන දෙපැත්තේ තියෙන පීඩන වෙනස නිවැරදි කරගන්න. එහෙනම් A සහ C කියන උත්තර දෙක මෙතනදිත් නිවැරදි. එහෙනම් වඩාත් නිවැරදි විසඳුම වන්නේ උත්තරේ පහ A හා C. හොඳයි දුවේ පුතේ, අපි තවත් ප්‍රශ්නයක් බලලා මේ බලන්න. දර්ශීය බිඳු ජල සම්පාදන පද්ධතියක පැවතිය යුතු මූලික අංග වනුයේ. එතකොට මේ පද්ධතියේ උපාංග සම්බන්ධව කතා කරාම මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ නේද? එතකොට මේ වගේ ප්‍රශ්නයක් මම දැක්කා ගොඩාක් දෙනෙක් වරද්දාගත්ත පසුබිම් විභාග ප්‍රශ්න පත්‍රය, මේ කියන්නේ වාර විභාගයක තිබු ප්‍රශ්නයක්. එතකොට පළාත් පේපර් එක.
එතකොට මේ ප්‍රශ්නේ ගොඩක් අය වරද්දාගෙන තිබ්බා. ඒකට හේතුව තමයි ඔක්කොම නිකන් උදාහරණ එක වගේ තමයි උත්තර ටික. ඒ වුණාට මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි ඉතා පරිස්සමෙන් බලලා වර්ණ ඉවත් කිරීමේ ක්‍රමයටම ගිහිල්ලා අනිවාර්යයෙන්ම උත්තරේ තෝරන්න ඕනේ. මම හැමදාම කියනවා බහුවර්ණ කියන්නේ පුතේ වර්ණ ඉවත් කිරීමේ ක්‍රමයෙන්ම උත්තරේ ලබාගත්තු ප්‍රශ්න. එහෙනම් බලමු පළවෙනි උත්තරේ පොම්ප ඒකකයක් තියෙනවා. ඔව් ඒක තියෙනවනේ. අනිවාර්යයෙන්ම බිඳ වල සම්පාදන පද්ධතියකට පොම්පයක් අවශ්‍යයි. ඒ වගේම පෙරණ තියෙනවා. පෙරණ තියෙන්න ඕනේ. පීරණ පාලක තියෙන්න ඕනේ. නල මාර්ග තියෙන්න ඕනේ. පාර්ශ්වික නල තියෙන්න ඕනේ. විමෝචක තියෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ කොටස් ටික තියෙන්න ඕනේ. හරි. ඒ උත්තරේ අපි එහෙමම තියලා දෙවෙනි උත්තරයට යමු. පොම්ප ඒකකයක් තියෙන්න ඕනේ. පීඩන පාලකය තියෙන්න ඕනේ. පාර්ශ්වික නල තියෙන්න ඕනේ. එසවුම් නල සහ විමෝචක. බලන්න එසවුම් නල කියලා කියන්නේ බිඳු ජල සම්පාදන පද්ධතියක නල ඉහළට ඔසවන්නේ නැදුවේ පුතේ. එහෙනම් එසවුම් ජල උත්තරයට අදාළ නැති නිසා දෙවෙනි උත්තරේ අයින් වෙනවා. එහෙනම් දෙවෙනි උත්තරේ එන්නේ නැහැ. අපි බලමු තුන්වෙනි උත්තරේ. පොම්ප ඒකකයක් තියෙන්න ඕනේ. පීඩන පාලකයක් තියෙන්න ඕනේ. ප්‍රධාන නලය තියෙන්න ඕනේ. විමෝචක තියෙන්න ඕනේ. හැබැයි දුවේ පුතේ බිඳු ජල සම්පාදන පද්ධතියක් නම් අනිවාර්යෙන්ම පෙරණ එකක් හෝ එකකට වැඩියෙනුත් තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඉතා කුඩා මැටි අංශු මඩ අංශු රොන් මඩ අංශු ගියොත් එහෙම අපේ පද්ධතිය හිර වෙන්න පුළුවන්. ඒ හින්දා තුන්වෙනි උත්තරේ අත්‍යවශ්‍යංගයක් නැහැ. ඒ හින්දා ඒක දර්ශීය බිඳ ජල සම්පාදන පද්ධතියක් නෙවෙයි. එහෙනම් තුන්වෙනි උත්තරෙත් වැරදි. බලන හතරවෙනි උත්තරේ පොම්ප ඒකකයේ තියෙන්න ඕනේ. ගබඩා ටැංකිය තියෙන්න ඕනේ. ඔව් ගබඩා ටැංකිය කියන එක අනිවාර්ය නෑ දුවේ පුතේ නේද? ගබඩා ටැංකියක් නැතුව අපිට පොම්පයකින් ජලය සපයන්න පුළුවන්. එහෙනම් ප්‍රධාන නලය බලමු. ඊගොඩ ප්‍රධාන නලය තියෙන්න ඕනේ. පාර්ශ්වික නල තියෙන්න ඕනේ. විසරුම් හිස් තියෙන්න ඕනේ. මෙතන පුතේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැති උපාංග දෙකක් තියෙනවා. එකක් තමයි විසරුම් හිස්, අනිත් එක ගබඩා ටැංකිය. ඒතකොට ගබඩා ටැංකියක් හෝ විසරුම් හිස් අවශ්‍ය නැති නිසා හතරවෙනි උත්තරෙත් අයින් වෙනවා. ඊළඟට අපි බලමු පස්වෙනි උත්තරේ. පොම්ප ඒකකයේ තියෙන්න ඕනේ. පීඩන පාලකයක් තියෙන්න ඕනේ. පීඩන මාපක තියෙන්න ඕනේ. මොකද පුතේ පීඩන පාලකය සහ පීඩන මාපකය අතර වෙනස? ඔව් පීඩන මාපකෙන් අපි කරන්නේ පීඩනය බලා ගන්න එක, කොච්චර ප්‍රෙෂර් එකක් තියෙනවද කියලා. පීඩන පාලකෙන් අපි කරන්නේ අපිට අවශ්‍ය පීඩනය සකසන එක. මම කිව්වා පීඩන පාලක අපි පීඩනය අඩු කරන්න භාවිතා කරන්නේ බිඳු ජල සම්පාදන පද්ධතිවල. ස්ථාවර අඩු මට්ටමක පීඩනයක් පීඩනයක් පවත්වා ගන්න අපි පීඩන පාලක භාවිතා කරනවා කියලා මම කිව්වා. හොඳයි. එහෙනම් ප්‍රධාන නලයක් තියෙන්න ඕනේ. උපප්‍රධාන නල තියෙන්න ඕනේ. පාර්ශ්වික නල තියෙන්න ඕනේ. එතකොට පස්වෙනි එකත් හරි වගේ. පොම්ප ඒකකය, පීඩන පාලක, පීඩන මාපක, ප්‍රධාන නලය, උපප්‍රධාන නලය, පාර්ශ්වික නල. ඔව් ඒවා තියෙන්න ඕන තමයි දුවේ පුතේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනත් අත්‍යවශ්‍ය උපාංගයක් නැහැ. මොකක්ද ඒ? මම මුලින්මත් කිව්වා පෙරණයක් නැති ජල සම්පාදන පද්ධතියක්, බිඳු ජල සම්පාදන පද්ධතිය ඇත්තෙන්ම අකාර්යවන්නේ වෙන්න පැය කීපයක්වත් යන්නේ නැහැ. එහෙනම් අනිවාර්යම උත්තරේ පළවෙනි එක. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔන්න ඔය කතා කරපු සිද්ධාන්ත කොටසත් එක්ක අද දවසේ පාඩම මම මෙතනින් අවසන් කරනවා. ඒ වගේම ඊළඟ පාඩමේ බිඳු ජල සම්පාදන පද්ධතියක ප්‍රයෝජන, ඒක නඩත්තු කරන ආකාරය සහ ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන් අද දවසට මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ලබන සතිය ආයේ හම් වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.